රත්නේට ධර්ම රත්නේට සංඝ රත්නේට අපගේ උතුම් නමස්කාරය වේවා ඔබේ හිතේ ඇතිවන ලෝභ දේශ මොහ යන අකුසල මූලයන් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමට විරිය වඩන ඔබ වෙනුවෙන්ම මේ මොහොත මේ පැයට නියමිත සද්ධර්ම වර්ෂා සජීවී ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි අපගේ මෙම සූදානම. ඒ සඳහා අප විසින් කරන ලද ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද විචිත්‍ර ධර්මකථික නමක යනට අවසරයි පරම පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේව නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් දොහොත් මුදුන් තබාගෙන සාදු හඬින් අපි පිළිගනු ලබනවා සාදු 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 අද සජීවී ධර්මදේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිසට අපි කාරුණිකව සිහිපත් කර සිටිනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කරගන්නට යෙදුණු පුෂ්ප පූජාව පින්වත් දේශකයන් වහන්සේට අතගස්වා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන හැටියට ඒ වගේමයි හෙළ චාරිත්‍රානුකූලව දැහැත් වට්ටිය පූජා කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ධර්මදේශනාව සිදු කරන හැටියට දේශකයන් වහන්සේට ආරාධනා කරන හැටියටත් අපි කාරුණිකව සිහිපත් කරනවා. ඒ වගේමයි ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ ධර්ම අවබෝධය උදෙසා අද මේ සජීවී ධර්මදේශනාවෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා අංක 376A තුන්වන පටුමඟ එකමුතු මාවත තලංගම උතුර බත්තර මුල්ලෙහි යන ලිපිනෙහි පදිංචි PBK චන්ද්‍රලතා මහත්මිය ප්‍රධාන පින්වත් දූදරු පිරිස විසින් තමයි අද මෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒ අයගේ සුවිශේෂී අරමුණ වන්නේ මීට වසර දෙකකට පෙර පරලොව ගිය ආදරණීය ස්වාම්පුරුෂයා වන ඇඩ්මන් බ්ලොක් මහත්මයා ඇතුළු ඒ වගේම වසර 22කට පෙර පරලොව සැපත් ධර්මකීර්ති මහත්මයාගේ ආදරණීය පියාණන් වන විශ්‍රාමික විදුහල්පති අලුත්ගේ පියදාස මහත්මයාටත් මීට වසර 12කට පෙර පරලොව සැපත් ධර්මකීර්ති මහත්මයාගේ ආදරණීය පියාණන් වන විශ්‍රාමික විදුහල්පති MG සිරියාවති මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම සිසර කුමාර මහත්මයාගේ මීට වසරකට පෙර පරලොව ගිය සොමි වේරගොඩ ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම චන්ද්‍රලතා මෑණියන්ගේ මීට වසරකට පෙර පරලොව සැපත් PBK ගුණවති නැගණියටත් චන්ද්‍රලතා මෑණියන්ගේ දෙමව්පියන් ඇතුළු මිය පරලොව ගිය සකල ඥාති බන්ධු වර්ගයාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අද මේ සජීවී ධර්මදේශනාව සිදු කරනු ලබනවා. ඒ වගේමයි සුජීවත්ව සිටින කරුණාසේන ගමගේ ගමහේවා පියාණන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනාව ඇතුව අද මේ ධර්මදේශනාව සිදු කරනු ලබනවා. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් මෙම ධර්මදේශනාමය පින්කමට සහභාගී වෙන කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙන මේ ධර්මදේශනාව සිදු කරනු ලබනවා. ඒ වගේමයි TV දිදුල මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර නම කියන්නට අවසර පූජ්‍යපාද මාලිගාවෙල අස්සජී ස්වාමින් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් ඒ වගේම මැදිරියට පැමිණ සහභාගී වී සිටින සියලුම කල්යාණ මිත්‍ර පිරිසටත් මේ මොහොතේ සජීවීව මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන දෙස් විදෙස් සියලුම බෞද්ධ ජනතාවට
සුවසේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුවයි අද මේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. එසේනම් ධර්ම දේශනාවට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා දොහොත් මුදුන් තබාගෙන තුන් ඇලක් නමස්කාරේ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं संपूर्णं पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादान वीरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामीरय मज्जपमा दत्तानावीरमणि सिक्खापदं समादियामि तिसरणेन साद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादे तम्बं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्त सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ච සාරාණිය ධම්මාතිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජයාණන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ බත්තරමුල්ල උතුරු තලංගම එකමුතු මාවතේ තුන්වන පටුමගෙහි පදිංචි පින්වත් පී.බී.කේ. චන්ද්‍රලතා මහත්මාව ඇතුළු දූදරු පිරිස කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා පින්වත් චන්ද්‍රලතා මහත්මාව ප්‍රධාන අපි හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආසින්සනෙන් අපි මේ දේශනාව ශ්‍රවණය කරමු. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ දීඝනිකායේ දසුත්තර සූත්‍රයේ සඳහන් වන බහූපකාර ධර්ම හයක් පිළිබඳව. බහූපකාර කියලා කියන්නේ නිවන් දකින්නට සසර බැමි ලිහන්නට සුගතිගාමි වෙන්නට බොහෝ උපකාරක ධර්ම හයක් තියෙනවා. මේ උපකාරය ලබා ගන්න නැතුව කෙනෙකුට මගඵල නිවන් දකින්න බෑ. ඒ විතරක් නෙවෙයි සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාවත් ඒකාන්තයෙන්ම නැති වෙලා යනවා. එහෙමනම් මේ ධර්ම හය බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ සාරාණීය ධර්ම හැටියට. සාරාණීය ධර්ම කියලා කියන්නේ නිතර නිතර අපි සිහි කරන්න ඕන ධර්ම කාරණා හයක්. ඇත්තටම මම හිතනවා අද මේ දේශනාව මේ පින්නතුලට බොහෝ උපකාර වෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා අනමතග්ග සංයුත්තේ වරක් තථාගතයන් වහන්සේ නිමේ නියපිටට පස් ටිකක් අරගෙන භික්ෂුන් වහන්සේලගෙන් අහනවා මහණෙනි මේ නියපිට තියෙන පස් ටික පේනවද? එහෙමයි භාගතුන් වහන්ස. දැන් මේක ටිකක් අල්ලට ගත්තා නම් පස් ටිකක් වැඩිපුර එනවා. නමුත් ගත්තේ තථාගතයන් වහන්සේ මේ පස් ටික නියපොත්තේ උඩට. ඒක චූට්ටක් තමයි පස් රැඳෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි සුගතිගාමි වෙන අය මේ නියපිට පස්තික හා සමානයි කියලා. එතකොට දුගතිගාමි වෙන අය මහ පොළොවේ පස්ස සමානයි. හැබැයි අද මේ දේශනාව හොඳට ඔළුවට දාගත්තොත් ඒ කාන්තේම පින්නතුනේ සුගතිගාමි වෙනවා කියන එක ගැටලුවක් නෙවෙයි. මොකද මේ මොනතරම් පින් කරත් අවබෝධය නැත්තම් අපිට සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාවත් ඇහිලා යනවා. එනිසා මේ අවබෝධයමයි අවශ්‍ය. නිවන් දකින්නට හැම දෙයකටම අවශ්‍ය මොකද්ද? අවබෝධය. එහෙනම් අපි බලමු මේ සාරාණීය ධර්ම හය. පළවෙනි සාරාණීය ධර්මයේ තමයි මෛත්‍රී කාය කර්මය. දෙවෙනි සාරාණීය ධර්මයේ තමයි මෛත්‍රී වාක් කර්මය. තුන්වෙනි සාරාණීය ධර්මයේ මෛත්‍රී මනෝ කර්මය. හතරවෙනි සාරාණීය ධර්මය තමන්ට ලැබෙන දෙයක් බෙදා හදාගෙන කෑම. දැන් මේක අපි සාමාන්‍ය පුංචි දෙයක් වගේ හිතාගෙන හිටියට මේක පින්නතුනි ප්‍රබල දෙයක්. තමන්ට ලැබෙන දෙයක් සාධාරණව බෙදා හදාගෙන පරිහරණය කිරීම හතරවෙනි සාරාණීය ධර්මය. පස්වෙනි සාරාණීය ධර්මය තමයි සම සීලයකින් යුක්ත වීම. ඒක දැන් මෙයා තෝරනකොට පින්නතුලට තේරෙයි.
හයවෙනි සාරාණීය ධර්මයේ තමයි සම දුස්තියකින් යුක්ත වීම. දැන් බලන්න පළවෙනි සාරාණීය ධර්ම තුනම අපි එකට ගමු. කාල වේලාවක් තියාගන්න ඕනනේ. එහෙනම් මෙතන කියන්නේ මෛත්‍රිය. මෙත්තා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. පින්නතුනි මම මෙන්න මේ විදිහට මේක ආරම්භ කරන්නම්. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා අබුද්ධෝත්පාද කාල තියෙන. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැති කාල තියෙනවා. ඒ කාලවල සමහර තාපසයෝ ඒ කියන්නේ දැන් අද වගේ මේ අවුරුදු 100ක් ආයුෂ නෙවෙයිනේ අසංකේය ගණන් ආයුෂ තිබිච්ච කාල තිබුණා. මේ මිනිස්යන්ගේ ආයුෂ වල ස්වභාවය තමයි මේක බැහැගෙන බැහැගෙන දැන් මේ යන තත්ති 10 දක්වා බහිනවා. ඊළඟට පින්නතුනි මේ ආයුෂ ආපහු නැගෙනවා අසංකේය දක්වා. අසංකේය කියලා කියන්නේ සංඛ්‍යාවක් නැහැ. අපේ ආයුෂ ඒ දක්වා නැගෙනවා. ඊළඟට මේක ක්‍රමානුකූලව ආපහු බැහැගෙන බැහැගෙන ඉතින් එනවා. ඉතින් ඔය මම කියන කාලේ අපි හිතමු අවුරුදු ලක්ෂයක් මිනිසුන්ට ආයුෂ කියලා. ඉතින් මේ කාලේ පින්නතුනි අනිත්‍ය ලක්ෂණයේ කෙනෙක් අල්ලන්නත් දෙසි නැහැ. ඇයි ඉතින් මිනිස්සෙක් මැරෙනවා හොයාගන්නත් බැහැනේ. මේ කාලවල මේ බොහෝ දෙනා බොහෝ මිනිස්සයෝ පංචකාම සම්පත් ඉහලින්ම විඳිනවා. හැබැයි මේක විඳලා විඳලා මේකත් ඇති වෙනවා. ඒක එහෙමනේ. දැන් බලන්න අද කාලේ වුණත් ওই ජනප්‍රිය තලයටම ගිය ලෝකේ ඉන්න නළු නිළියෝ බලන්න පංචකාමයේ විඳලා විඳලා අන්තිමට පින්නතුනේ ඒක විඳින්න තනක් නැති වුණාම මොනවා හරි නිදිපෙති ටිකක් හරි දීලා මැරිලා යනවා. එතකොට බලන්නකො දැන් මේ අවුරුදු 100ක කාලේ නෙවෙයි මම කිව්වේ. එතකොට අවුරුදු 60 10 80 10 ලක්ෂේ තියෙනකොට මේ එකම දේ කරනකොට මේක ඇති දෙයක් නැහැ. ඉතින් මේ කාලවල මේ මිනිස්සු කල්පනා කරන මේ කාමය කියන්නේ මහ දුකක්. මේකෙන් ගැලවෙන්න ඕන. මේකෙන් ගැලවෙන්න ඕන කියලා හිතලා ඔන්න කැලේට ගිහලා භාවනා කරනවා. ඉතින් භාවනා කරන්නේ ඉතින් මොන මොන හරි අරමුණු ගන්නවා. දැන් බලන්න ඔය ධ්‍යාන උපදෝපු අය අහස දිහා බලාගෙන අහස අනන්තයි කියලා ඒක මරමුණු කරලා ආකාස අනන්තයත බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඉතින් මේ විදිහට අබුද්ධෝත්පාද කාලවල තාපසවරු හිත දියුණු කරලා හොඳට භාවනා කරනවා. භාවනා කරලා ධ්‍යාන උපදව ගන්නවා, අවිඥා උපදව ගන්නවා. දැන් මේගොල්ලොන්ට පුබ්බේ නිවාස කියන ඥානය තියෙනවා. ඕනම කෙනෙක්ගේ දෙයක් බලන්න පුළුවන්. මේගොලු බලනවා අපායට යනවා. මේගොලු නුවණින් අපායට කියලා බලනවා. අපායේ ඉන්න මේ නිර්සත්තු ගැන බලනකොට මේ අයට පේනවා අපායේ ඉන්නවා මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳ වැඩ කරපු අයත් ඉන්නවා. නරක වැඩ කරපු අයත් ඉන්නවා. මේගොලුන්ට ලොකු ගැටලුවක්. අපායට කොහොමද මේ හොඳ වැඩ කරපු අය ආවේ? හොඳට පින්කම් කරලා තියෙනවා, දන් දීලා තියෙනවා, සමාජ මෙහෙවර කරලා තියෙනවා. හැබැයි ඉන්නේ අපායේ. ඊළඟට ඉතින් සාපේක්ෂව ගත්තාම නරක වැඩ කරපු අයත් අපායේ ඉන්නවා. හැබැයි හොඳ වැඩ කරපු අයත් අපායේ ඉන්නවා. දැන් මේගොල්ලන්ට මේක ටිකක් ගැටලුවක්. මේගොල්ලෝ යනවා දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකයට ගිහිල්ලා බලනවා මෙහි ඉන්න අය කොහොමද? අනේ මනුලොව ඉන්න කාලේ හොඳ වැඩ කරපු අයත් ඉන්නවා. හැබැයි නරක වැඩ කරපු අයත් දිව්‍ය ලෝකේ ඉන්නවා. දැන් මේක ලොකු ගැටලුවක් නේ. මේ අය දැන් හිතනවා මේ අය මතයක් ලෝකයට ඉදිරිපත් කරනවා. මේ හොඳ වැඩ කළා නරක වැඩ කළා කියලා වැඩක් නැහැ. ඒ වෙලාවේ හැටියට උපදින එකක් මේ කුසල් කළ වැඩකුත් නැහැ. අකුසල් කළ වැඩකුත් නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන එකක් කියලා වගේ මතයක් ලෝකයට ඉදිරිපත් කරනවා. ඇත්තනේ දැන් මේගොල්ලෝ දකින්න දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ තාපසයන්ගේ ඒ දැක්ම හරි. ඒක වැරදි කියලා කියන්න බෑනේ. දකින්න දෙන්නේ. හැබැයි ඒ තාපසයන්ට පේන දෙයක් තියෙනවා, නොපෙනෙන දෙයක් තියෙනවා. එයාය ධ්‍යාන උපදවපුවාම, අභිඥා උපදවපුවාම බුදුරජාණන් වහන්සේට වගේ බලගත් ඒ සිතක ස්වභාවය දැනගැනීමේ තත්ත්වය ඇයට නැහැනේ. එතකොට මේ අයට පේන්නේ බාහිරින්. දැන් කුසල් කරපු අය අපාය වැටෙන්න හේතුව තමයි බොහෝ කුසල් කරනවා.
रटे उन्ना बहुत दिन कुशाल करना है भाई कुशाल करना पिन्न तुन हित कैंतीयन इधन कैंतीयन सा दें अंतिम काले समहार विलाव दें बल मम दिन बहु अम्मल उदर पिंकां करना है भाई पिंकम करना तर तमंग बलापुर वेडे किरण कैंतीय मेक करा कुशल अभी तेरूंगा कुशलय कीलकियान मुखाद कुशलय कीलकियानी अपेसिते पहालवन अलोभ आदेश अमोह कुशल मूलयान मूल करगन पहालवन चेतना दिन मे पिन्न बनाहान सुधुआन दट हिदेन अने गोल्लुंदर बनाहान वकील मम हितन हे बै खाय मेतन तीयला हित विन तनक त्यागन बनाहान बेद पुलवा दें अब हितान दिन गन दें लाइट बिल कुत्तीनो खाद्यवाण इला उल्टी कत्तीनो कत्तरंजन इतारक इतर एंड पुलवा इतकोट बलांड मट पेनवा कुशाल सिद्धि बनाहन वे नमक मेतन कुशल या चेतना कुशाल बाट पत्ते इतकोट बहुत दिन महादम मेट वाल पवत्तन पिंक अंकरण हे बै पिन्न तुरी चुट्टा हेमेहेमेंड बैकन इतकोट बलांड अर अर तापसवरुट पेवने मेगोल हुंदर काय कर्म कला हुंदर पिंक अंकला समाज मेहवर कला हे बै अर हिते पहाल विच दूषित स्वभाव पेवने ने अन्न बुद्रजान महंसे देश नाकर महानिनी अर मेत्ता काय कर्म वाक कर्म वाची कर्म तिबुन्ने विशेष मनो कर्म तिबुन्ने एनिसा लोकेट पेन महापिंकं सिद्ध उन्नत එයාගේ හිත දූෂිත වුණා. ඊළඟට දිව්‍ය ලෝකේ ඉන්නව නරක වැඩ කරපු මිනිස්සු. එයාගේ සමහරලාට වැරදි වැඩ කරලා අන්තිම කාලේ අනේ මේක වැරදි වැඩක්. මම ලෝකේටම මෛත්‍රී කරන්න ඕන, සෙත් පතන්න ඕන. මගේ අතින් මිච්ඡ දේවල් කියලා ඉතින් එයාගේ හිත නිවා ගන්නවා. හිත නිවාගෙන හැම දිහේ කෙනෙක් දිහේ බලන්නේ මෛත්‍රිය. ඉතින් එයා අර වැරදි සිද්ධ වෙලා තිබුණත් අර මෛත්‍රී ආනුභාවයෙන් එයා दिव्य लोक उपदीन देवना मेन मे कारणी पिंड तुम हट हितर दागा मैत्रीय हित पेंगिलना एट सुगतिगा तीनवत्ताव हरी वेरी इन सामी मैत्रीय की अर पुंच काल इंदलम लदुरपातले अन काल इंदलम लमाइंट लूट दान दिन सामेक प्राथमिक भावनावा पुंच भावनावा कि हिता लिपा मैत्रीय कीलकिया पुंचि देखने अंत मे रट गत्ताम बला मे तरम पर्यानी मम नकी हेम किनाम बला सकें कैंती व्यापादी किसीम के मैत्रीय अन्न अयदि बला वत्ने मेक पिन्न महाविनाश एन सामोम मैत्रीय कीन उपरी अपे सित्तुलती मम्मेट पुंच उदाहरण अक्या मे बुद्ध साहसने हिटम लोकम दायक याकाउद मे बुद्ध साहसने हिटम प्रबलम दायक याकाउद मे दवादू दिदास्पंसी दवाम प्रबलम की बुद्ध साहसने वेन्वे वेडियम मुदल वेदंकर नाकाउद अनाथ पिंड नै अनाथ पिंड की सिड़तमा वेदंकर पनासतर कोटिया हे भाई इट पशे नायक यातम धर्मासो कदिराज्य मीधु महाराता युमा इक पिंक मक्सा वेदंकन अनूहय कोटिया पिन्न तुनी एक रुपया कहावन इलांट बलांड मेक हितागंड दे अहगन इनवा कीनवा එහෙමනේ මේ බණ. නමුත් න්‍යා හිතල බලන්න 84 දහසක් ධර්මස්කන්ධයට මහ දවැන්ත විහාර 84 දහක් හැදුවා කිව්වම මේ රජුරු හැදුවා. 84 දහසක් තියෙන මේ ධර්මස්කන්ධයට 84 දහසක් විහෙර විහාර හැදුවා. ඊළඟට තුන්වෙනි සංගායනාවේ ප්‍රධාන දායකයා. එදා මුළු බුද්ධ ශාසනයම අවුලෙන් අවුලට පත් වෙලා තිබිච්ච අවස්ථාවක්. ඉතින් බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු සේවය අනන්තයි අප්‍රමාණයි.
හැබැයි මෙතුමා දුගති ගාමියන්ට සිද්ධ වුණා දින 7කට හරි එහෙම වුණා රහත් වෙලා හිටියේ නෑ රටවල් 9යකට ධර්ම ප්‍රචාරය කළා ඉතින් අපේ මේ රටටම තමන්ගේම අවුරුස පුතාගෙන් පුත් රත්නයගෙන් මුණතරන් සේවයක් වුණාද ඒතර බුද්ධ ශාසනයේ ලොකුම දායකයයි ඉතින් ලොකුම දායකයක් තමයි ගියා ඒතර අපි ගැන කවර කතාද නේ ඒකට හේතුව මොකද්ද මට හේතුවයි මෙතන කියන්න ඕනකම තියෙනවා හේතුව තමයි අශෝක අධිරාජ්‍ය හොඳට දන් දෙනවනේ දන් දෙනකොට මේකට අකමැති අමාත්‍යවරයෙක් හිටියා මේ ඇමතියාට පේන්න බෑ මේ රජුරුවන්ගේ දන් දීම එහෙම තියෙනවනේ දැන් ගෙවල් වල උනත් නේද මහත්තයා නැත්තම් බිරිඳ හොඳට දන් දෙනවා මහත්තයාට පෙන්නන්න බෑ කේන්තියෙන් ඉන්නත් එහෙම අවස්ථා තියෙනවා ඉතින් ඒ වගේ දැන් මේ අමාත්‍යවරයාට පෙන්නන්න බෑ මේ රජුරුවන්ගේ දන් දීම මේක කෙලවරක් නෑ ඉතින් ඕකට හිතේ ලොකු අකමැත්තක් ව්‍යාපාදයක් තිබුණා තරහක් තිබුණා ඉතින් දැන් රජුරු අන්තිම මොහොතේ අවසාන අවස්ථාවේ ඇඳේ බොහොම වැතිරිලා ඉන්නවා දැන් ප්‍රබල රජ කෙනෙක් නේ කෝටි 200ක් පමණ ජනතාවට නායකත්වය දීපු කෙනෙක් නේ එතකොට අශෝක අධිරාජ්‍යය දැන් අන්තිම මොහොතේ කේන්ද්‍රික ගාකෝ මට දන් දෙන්න මොනව හරි දෙන්න කියලා ඒ වෙලාවේ අර තරහකාර අමාත්‍යවරයා ළඟ හිටියා ළඟ ඉඳලා කිව්වා දැන් ඉතින් දෙන්න දෙයක් නැහැ ඔක්කොම දීරණ තියෙන්නේ දැන් ඉතින් ඔබතුමාට අයිති මේ ಭಾರತයේ නෙල්ලි පළුවක් පමණ කොටසක් තමයි කිව්වා කේන්තියෙන් කිව්වේ ඉතින් අශෝක අධිරාජ්‍ය කල්පනා කළා මට හය හත්තිය තියෙන කාලේ මා ළඟට එන්නේ වෙවුල වෙවුල මේ මිනිහා එහෙම හිතන්න ඇතිනේ දැන් මට බැරි වුණාම මට මෙහෙම කතා කරනවා ඉතින් මෙයාට මොනවා වුණත් කේන්තියක් ගියා කොච්චර පින්කම් කරත් මහා අභිමානයක් තිබෙච්ච මිනිහෙක් නේ ඉතින් කේන්තියෙන් මැරුණා ඒ දෝෂිත හිත තමයි පින්නතුනි අපාය උපදින්න හේතුනේ බලන්න එතකොට අපි මේ දානයක් අරේ මේ දීලා අපි හිතනවා නම් මේ දූෂිත හිත නැත්තම් මේ නපුරු හිත දේශ හිත අයින් කරගන්න නැතුව සුගතිගාමියෙන් ඒක පුළුවන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ නිසා පුළුවන් තරම් මේ මෙත්සිත අපි පුරුදු කරන්න ඕනේ ඒකේ වටිනාකම පින්නතුනි කියා නිම කරන්න බෑ මම හිතනවා පින්නතුලට මේක හොඳටම හිතට වැදුනා නේද මෛත්‍රිය කියන එක පුංචි දෙයක් නෙවෙයි ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා කොහොමද අපි මෛත්‍රී කරන්න ඕනේ මාතා යතා නියම් පුත්තං අන්න අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන කරුණාව වගේ අපි ලෝක සත්වයාට මෙත් වඩන්න ඕනේ දැන් බලන්න පුංචි දරුවෙක් මොනවා කළත් අම්මා ඉවසගෙන ඉන්නව නේද දැන් පුංචිම කාලේ උන මල පහ කර ගන්න ඇඳි චූටි දරු ඉතින් අම්මලාට කේන්ති යනවාද මම දැකලා තියෙනවා ඒ අම්මලා විහිළුකුත් කරලා hina වෙලා තමයි අර කැතකුණු අත අයින් කරන්නේ අපි හිතමු ඒ දරුවා ඒව හැමතැනම ගාගත්තා අම්මලාට කේන්ති යනවාද එතනදිත් මොකක් හරි සින්දුවක් හරි කිය කිය අර ළමයා නලවනලෝ අර ටික අයින් කරනවා බලන්න ඒ අම්මලාගේ හැටි එතකොට දැන් අපි හිතන්න ඕනේ මොන ලෝක සත්‍යයම මේ වගේ ලදරුවෝ කියලා මොන දේ කරත් ඒ අයට අපි මෛත්‍රී කරන්න ඕනේ එතකොට බලන්න ඒ විදිහට තමයි අපි මෙත්සිත පුරුදු කරන්න ඕනේ දැන් නිකන් නෙවෙයි දැන් කොච්චර වුණත් අම්මා කෙනෙක් දරුවෙකුට මොනම මොහතකවත් පින්නතුනි සාප කරනවා සමහර වෙලාවට හැබැයි සාප කරාට ඒවා හිතවල නැහැ කටින් කියනවා එක එක ඒවා නමුත් හිතේ ඒවා නැහැ අන්න ඒ විදිහට අපි මෛත්‍රී සිත පුරුදු කරන්න ඕනේ බලන්න අපේ බුදුරජාණන් වහන්සේ දේවදත්ත ස්වාමීන් වහන්සේට මොනතරම් මෙත් දැරුවද උන්වහන්සේ වරක් දේශනා කරනවා මේ දේවදත්ත තරම් මේ ਸਰුවඥතා ඥාණයෙන් දැකපු කෙනෙක් නෑ කියලා. එතකොට බලන්න පින්නතුනි තමන්ටම වෛර කරන කෙනා දෙහැ උන්වහන්සේ දේශනා කරන මම මේ දේවදත්ත දිහා තරම් වෙන කාගේවත් දිහා බල්ලා නෑ. ඒ තරම් උන්වහන්සේ මෛත්‍රියක් පතුරවලා තිනවා. දැන් අපි ඒක උපමාවකට ගත්තොත් අපි හිතමු අසාධ්‍ය රෝගියෙක් ඉන්නවා. ඉතින් වෛද්‍යවරයෙක් මේ රෝගියාගේ නිතර නිතර පරීක්ෂා කරන වාර්තා කියවනවා මෙයාව කොහොමද ගොඩ දාන්නේ කියලා බලනවා අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේවදත්ත අතහැරියේ නැහැ
හැම වෙලේම උන්වහන්සේ මෛත්‍රියෙන් කටයුතු කළා. දැන් බලන්න දේවදත්ත පුංචි අපරාධයක්ද කළේ. දැන් අපි හිතමු අපේ ආයතනයක අපේ පන්සලක තවත් හාමුදුරුවමක් ඉන්නවා. අපි එහෙම හිතමුකෝ. එතකොට තමයි මේවා දැනෙන්නේ. එතකොට උන්වහන්සේ ඉඳගෙන අර ඉන්න පිරිස කඩන්න එක එකව කියනවා. මගේ වැරදි කියනවා. මගේ වැරදි කියලා අනිත් ස්වාමීන් වහන්සේලා ඒ පැත්තට ගන්නවා. ඕක එක දවසකින් කරන්න පුළුවන්ද? බෑ කාලයක් ඉතින් ඔක් කරන්න බෑ. ඉතින් සවැත් නුවර ඉඳගෙනම නියෝක කරේ සංඝ බේදේ. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ එක දවසක් ඇවිල්ලා කියලා ඔක විත්තුන් වහන්සේලා 500ක් කඩා ගන්න පුළුවන් වුණාද? නෑ ඔක දිගට කාලයක් කරගෙන ගියා. මෙහෙමයි මෙහෙමයි මේ ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාරයට ලොල් වෙලා තියෙන්නේ. මම දැන් මත කීපයක් ඉල්ලනවා. ඒවට විරුද්ධ වුණොත් උන්වහන්සේ මේ ලාභ සත්කාර වලට ලැබි වෙලා ඉන්නේ කියලා ඔන්න මතයක් හදුවා. මතයක් හදලා දේවදත්ත හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි මේ වික්තුන් වහන්සේලාගේ කෙලෙස් අඩු කරන්න මම ක්‍රමයක් හොයාගත්තා. මේ සියලු වික්තුන් වහන්සේලා පාංශකෝල සිරු පරිහරණය කරන්න ඕනේ. කියන්නේ සොහොනේ දාලා තිනවා විතරයි වෙන මොකුත් බෑ. සියලු වික්තුන් වහන්සේලා පින්න පාතෙම යැපෙන්න ඕන. සියලු වික්තුන් වහන්සේලා තුන් සිවුර පමණක් පාවිච්චි කරන්න ඕන. මස් මාංශ අනුභව කරන්න බෑ. මේ විදිහට ඉල්ලීම් කීපයක් කරා. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරා. කැමති කෙනෙකුට ඒව පුළුවන්. අකමැති කෙනෙකුට දායකව පූජා කරනේ වගේ ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන්. ඔන්න දේවදත්ත හාමුදුරු මතයක් ගෙනාව දැක්කද මම කීප එක හරි නේද? මේකට අහුවිච්ච පිරිසක් ඉතින් කැඩිලා ගියා. එතකොට බලන්න පින්නතුනි එකම ආයතනයේ ඉඳගෙන මොනතරම් නපුරු සිත ව්‍යාපාදේ පැතිරුවාද? නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මොනවා කළත් මගේ කරුණාව මගේ මෛත්‍රිය දේවදත්තට හොඳටම තිබුණා. ඒකනේ අන්තිම මොහොතේ පවා එයා පායට ඇදගෙන යන මොහොතේ පවා දේවදත්ත ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. උන්වහන්සේ දැනගත්ත මට බුදුරජාණන් වහන්සේගේ පිහිට තමයි තියෙන්නේ කියලා. ඒකනි පින්නතුනේ කවදා හරි අර සුමන නමින් පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. ඉතින් අර තිබිච්ච ආසාවක් ද්වේෂේ ව්‍යාපාදේ හැටි. එහෙමනම් මේ පින්වත් හැම කෙනෙක්ම හිතන්නට ඕන මේ මෛත්‍රිය කියන එක පුංචි දෙයක් නෙවෙයි. ඒතන මෛත්‍රියේ මෙච්චර ආනිසංස තියෙනවා නම් ඒකේ ප්‍රතිවිරුද්ධ දේ ව්‍යාපාදේ කොච්චර භයානක ප්‍රතිවිපාක ඇතිද? දැන් ඒකේ මෛත්‍රිය එච්චර හොඳ නම් ව්‍යාපාදේ ඒ තරම්ම දරුණු වෙන්න ඕන නේද? ඔව්. ව්‍යාපාදේ කියන්නේ මොකද්ද එතකොට? ව්‍යාපජ්ජති විනස්සති තේ තේන චිත්තං. යම් කිසි කාරණයක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වෙනවා නම් අන්න ඒකට ව්‍යාපාදේ කියන්නේ. දැන් පින්නතුලට තේරෙන භාෂාවෙන්ම කිව්වොත් දැන් මේ පින්නතුලට කේන්ති යනවනේ. ඇයි කේන්ති යන්නේ? කේන්ති යන්න හේතුව මොකක්ද? අපට කේන්ති යන්නේ පින්නතුනි ගැටෙන අරමුණක් හම්බුනහම තමයි අපි කේන්ති ගන්න. හොඳට බලන්න. දැන් ගෙදරක ස්වාමියායි බිරිඳයි දරුවෝ ඉන්නවා කියලා අපි හිතමු. ඒ බිරිඳ හිතන විදිහට මේ මහත්තයා කටයුතු කරනවා නම් දැන් ගෙදර එන්න ඕන වෙලාවටම එනවා නම් ඊළඟට ගෙදරට අවශ්‍ය කරන බඩු බායර ආදී බිරිඳ හිතන විදිහටම ගේනවා නම් බිරිඳ හිතන විදිහටම මහත්තයා ගෙදර දොරේ වැඩ ටික කරනවා නම් ළමයින්ගේ වැඩ ටික කරනවා නම් බිරිඳ හිතන පතන විදිහට මහත්තයා අඳිනවා පළඳිනවා නම් කේන්තියයිද? කේන්තියක් නැහැ. දරුවෝ ටිකත් ඒ විදිහටම ඉන්නවා නම් ඊළඟට පායන්න ඕන කියලා හිතනකොට පායනවා නම් වහින්න ඕන කියලා හිතනකොට වහිනවා නම් කේන්තියයිද? කේන්තියක් නැහැ. එහෙනම් අපිට කේන්තියන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම තමයි අපිට කේන්තියන්නේ. එතකන් හැමෝම සාන්තුවරු. හැබැයි ගැටෙන අරමුණක් හම්බුනහම ඔන්න අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා. මෙහෙම කරා, අරම කරා, මට පැරැද්දුවා, මට මෙහෙම කිව්වා, ගින්නට පිදුරු දැම්මා වගේ ක්‍රෝධ ගින්න ඇවිලෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ගැටෙන අරමුණු එන වෙලාවට අපි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන්න. එහෙමනම් මේක හොඳට තේරුම් ගන්න මෛත්‍රියේ මෙත්තරානිසංස තියෙනවා නම්
ව්‍යාපාදී හා සමානව අනිත් පැත්තටත් බර තියෙනවා. එහෙමනම් ඔය ගොඩාක් අය කියන කතාවක් තමයි නිකන් අර පැෂන් එකට වගේ. මට තියෙන එකම ප්‍රශ්නේ මේ සුළු දෙයට පවා කේන්ති යනවනේ කියලා සමහරු කියනවා. හැබැයි පින්නතුනේ ඒක මෙහෙම කිව්වට මරණ මංචකේ වුණත් අපි මේ මෛත්‍රිය හොඳට පුරුදු කරගත්තේ නැත්නම් ඒක අපට ලොකු ප්‍රශ්නයක්. දැන් බලන්න මරණ මංචකේ අපි කටින් කියන දේ අපිට කියා ගන්න බෑ. අපිට අවශ්‍ය දේ හරියට ඉල්ල ගන්න බෑ. අපිට තියෙන අමාරුකම් අපට කියා ගන්න බෑ. එතකොට දැන් අපි හිතමු ඔන්න වතුර ටිකක් ඉල්ලනවා. එතකොට කවුරු හරි ඉඳගෙන පවන් ගහනවා. අර කේන්තියෙම හිටිය මනුස්සයාට කේන්තියක් නැද්ද? මට මේ උගුර ගිලෙන්න යනවා. උන්ගෙන් වතුර ටිකක් ඉල්ලනවා මේ පවන් ගහනවා කියලා කේන්ති ගන්නවා. ඒ වෙලාවෙ මැරුණොත් පන්සලක් හැදුවත් තව මොන මොන පින්කම් කළා තිබුණත් අර දේශේ ඉතින් තමයි මැරෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් පින්නතුනි මෛත්‍රී වඩන්න. ඒක සාරාණීය ධර්ම. එතකොට කාය කර්ම කියලා කියන්නේ ඇත්තටම කයින් මෛත්‍රිය තියෙන කෙනා පින්නතුනි ප්‍රාණඝාත මදුරු එක්කත් මරන්නේ නැහැනේ. වරකමක් කරන්නේ අන් අයට ගිනි ගෙඩියක් දෙන්නේ නැහැ. කාමයේ වරද හැතිරෙන්නේ නැයි මෛත්‍රිය තියෙනවා. ඒතර බලන්න මෛත්‍රී කාය කර්ම වාක් කර්ම මෛත්‍රිය තියෙන කෙනා කවදාවත් බොරු කියනවද? කේලාම් හිස් වචන පරුස වචන කියන්නේ ඉතින්වත් කාටවත් වැරද්දක් කරන්නේ නැහනේ. මෛත්‍රිය තියෙන කෙනා හැම වෙලේම ලෝකයට සෙත් පතනවා. එතකොට බලන්න ලෝකයට සෙත් පත් පතා ඉන්නවා කියන්නේ ඒ හිත මොන තරම් වටිනා හිතක්ද? එහෙමනම් මේ මෛත්‍රිය කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි, මේක සාරාණීය ධර්මයක්. එතකොට මෙතන කාරණා තුනක් තිබ්බා. මෙත්තා කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම. ඊළඟට පින්නතුනි ඊළඟ සාරාණීය ධර්ම තමයි ධර්මයේ තමයි තමන්ට ලැබෙන දෙයක් බෙදා හදාගෙන අනුභව කිරීම. පින්නතුනි මේක පුංචි දෙයක් නෙවෙයි, මේක පොඩියට පෙවුනට සමගි සම්පන්න භාවය ඇති වෙන්න, ඒ වගේම ඕනෝන්ට ප්‍රියකරන්න, ප්‍රියමනාප වෙන්න කරන්න තියෙන වටිනාම දේ තමයි බෙදා හදාගෙන කන එක. එහෙමනම් සාමාන්‍යයෙන් කෙනෙකුට ප්‍රිය වෙන්න හේතු වෙන්නේ බෙදා හදාගෙන කන බොන එක, පරිහරණය කරන එක. කෙනෙකුට අප්‍රිය වෙන්නම හේතු වෙන දේ මොකද්ද? කාට හරි එපා වෙන්න කරන්න ඕන දේ මොකද්ද? කාට හරි එපා වෙන්න ඕන නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඉල්ලන්න ඕන. ඕන කෙනෙක්ගෙන් පින්නතුරු ඉල්ලනකොට එපා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඉල්ලීම ඇඬීමක්. කෙනෙකුට එපා වෙන්න කරන්න තියෙන හොඳම දේ තමයි ඉල්ලීම. උන්වහන්සේ දවසක් දේශනා කරනවා උපමාවකින්. පරාජිකා පාලීමේ කතාව තියෙන්නේ. අයියයි මල්ලි දෙන්න මහාන වෙනවා. අයියයි මල්ලි දෙන්න මහාන වෙලා මහාන දම් පුරනවා. දවසක් අයියට හිතෙනවා මල්ලි බලන්න යන්න ඕන. අනේ යනකොට වැහැරිලා කෙට්ටු වෙලා අට කටු ටික විතරයි. අයියා අහනවා අකමැත්තෙන් නේද මේ බ්‍රහ්මචර්යාව හැසිරෙන්නේ? එහෙනම් ඉතින් අකමැති නම් මේක කරන්න බෑනේ. ඉතින් මල්ලි කියන නෑ නෑ මට අකමැත්තක් නෑ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අයහන මොකද්ද ප්‍රශ්නේ? මට තියෙන ප්‍රශ්නේ තමයි නාගයෙක් කෙනව මල් ළඟට හැමදාම. මේ නාගයා ඇවිල්ලා මට බොහොම ආදරෙන් මගේ ළඟ එහෙම වැතිරෙනවා. මගේ ඇඟ වටේ දෙවටෙනවා. මේක මට මහ කරදරයක්. ඉතින් මේ නාගයා ආත්ම ගානකදන මෙයාට බොහොම ලං වෙලා ඉන්න කෙනෙක්. ඉතින් අයියා කියනවා හරි දැන් නාගයා එනවට කැමති නැද්ද? නෑ මං කැමති නෑ. එහෙමනම් හෙට ආවොත් නාගයා ඉල්ලන්න කියන නාගමාණික්කේ. ඔය කතාව අහලත් ඇති. ඉතින් ඇත්තටම නාගමාණික්ක ඉල්ලනවර කියපු විදිහටම. එදාට නාගයාට හරිම හිතට හරි නෑ. නාගයා මොකද කරේ? ආපු ගමම යන්න යනවා. දවස් දෙක තුනකින් ආය නාගයා එනවා. ආය එනකොටම කියන අනේ ඔය නාගමාණික්කේ මට දෙන්නකෝ. නාගයා දැන් සති දෙක තුනකින් ඔන්න ආය ආවේ නෑ. ආය දවසක් නාගයා එනකොට අර විදිහට මිල්ලුවා සම්පූර්ණ ගමන නැවතුණා. දැන් හිතන්න දැන් මට කවුරු හරි සලකනවා.
මට කවුරු හරි උපකාර කරනකොට මම නිතර නිතර කතා කරලා අර කොන මේක ඕන කියලා කියන්න ගත්තොත් මොකද වෙන්නේ? ඔව් දුරකථනෙන්වත් ආය සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් පින්නතුනි ඉල්ලීම කියලා කියන්නේ ඇඳීමක්. එතකොට දැන් බලන්න අපි බෝධි පූජා තියෙනකොට එහෙම දැන් ওই බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බොහෝ දෙනා ගිලම්පස පහම්පත්තු කරලා නොයෙක් විදියට බෝධියෙන් ඉල්ලනවා. ඉල්ලුවාට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්නතුල හොඳට මතක තියාගන්න බෝධි පූජා තියෙන එකේ ආනිසංස ලැබෙනවා. හැබැයි ඉල්ලන්න එපා. දැන් අපි හිතමු බෝධින් වහන්සේට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා නම් හැමදාම අර පූජා බොට් ටිකක් තරගෙන ඔන්න යනකොට අම්මා කෙනෙක් ආන් අර ගෑණි එනවා කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එමනම් ඉල්ලීම කියලා කියන්නේ ඇඳීමක්. හැබැයි අපිට බෝධි පූජාවෙන් ආනිසංස ලබන්න පුළුවන්. එහෙම ආනිසංස ලබන්නේ අපේ තියෙන ප්‍රශ්නේ බෝධියට කියන්නේ නැහැ. අපි ගිහිල්ලා හොඳට කුසල් සිතින් බුදු ගුණ අනන්තයි කියන සංඥාවෙන් මේක කරගෙන යනවා. අන්තිමට හොඳට පිරිච්චල වන්දනා කරලා හැමදේම හොඳට කරලා සත්‍ය ක්‍රියා කරනවා. මම මේ පැය දෙකක කාලයක් මේ බුද්ධ වත ඉතා හොඳින් කළා, වන්දනාව කළා. මේ කාලේ මගේ සිතෙහි ලෝභයක් ඇති වුණ නැහැ, ද්වේෂයක් ඇති වුණ නැහැ, මෝහයක් ඇති වුණ නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍යානුභව බලෙන් ඒකාන්තේ මට මේ ප්‍රශ්න නැති වේවා කියලා හිතුවනම් ඇත්තරම නැති වෙනවා. සත්‍ය ක්‍රියාව තමයි බලවත්. ඒ නිසා පින්නතුනි ගිය වෙලේ ඉඳලා දරු වගේ කාගේ වුණත් දෙයක් ඉල්ලනවා කියලා කියන්නේ එතන ලෝභය තමයි. එහෙනම් ලෝභයේ වඩලා පින්කම් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ කාරණේ හොඳට මතක තියාගන්න අපි බෙදා හදාගෙන අනුභව කරන්න ඕන. දැන් අපි හිතුවට වඩා කාල වේලාව ඉක්ම ගියා. නමුත් මම ඊතුරු කාරණා ඉතා කෙටියෙන් කියන්නම්. එතකොට යමක් බෙදා හදාගෙන වළඳනවා කියලා කියන්නේ ඒක සාරාණීය ධර්මයක්. එහෙනම් ප්‍රියමනාප වෙන්න තියෙන හොඳම දෙයක්. මට මතකයි ඉස්සර අපේ මූලස්ථානේ ඉන්න කාලේ අපි පිණ්ඩපාතෙ ගිහිල්ලා ආපුවාම ඔවුනොවුන්ට ඒ ස්වාමීන් වහන්සේලාට අපිට බත් විතරයි පාත්‍රයට ලැබෙන්නේ. අපි ඒ ස්වාමීන් වහන්සේලාට දම් පූජා කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ අපට දම් හැන්දක් බෙදෙනවා. අපි ලොකු ස්වාමීන් වහන්සේට දම් හැන්දක් බෙදෙනවා. එතකොට පින්නතුනේ එතන ලොකු බැඳීමක් ඇති වෙනවා. ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඉතින් ගෙදරක වුණත් එහෙමයි ලැබෙන පුංචි දේ වුණත් බෙදා හදාගෙන අනුභව කරනවා නම් ඒක ලොකු සාරාණීය ධර්මයක්. දැන් බලන්න මේ පින්නතුල කාපුවාගේ තමන් තනියෙන් කාපුවා පිළිබඳවද දීපුවා පිළිබඳව සතුටක් තියෙන්නේ? කාපුවා පිළිබඳව මොන සතුටක්ද නේද? ඒවා ගිය තැන ගැන හොයන්නවත් බෑ නේද? නමුත් දීපු දෙයක් ගැන අපිට කොච්චර සතුටක් තියෙනවද? එහෙනම් මේක සාරාණීය ධර්මයක්. ඊළඟට පින්නතුනි පස්වෙනි සාරාණීය ධර්මය තමයි සමතීලය. හැමෝම සීලවන්තව සමානව සිල් රකින්න ඕන. නම් අපි හිතමු මේ බුද්ධ ශාසනේ අද ඔය නොයෙක් නිකා තිබ්බට එකම ශාසනේ නෙමෙයි. අද ඇයි මේ නිකා ඇති වුනේ? නිකා කියන්නේ කොටස්නේ. ඔන්න අරගොල්ලෝ මේ සීල් රකින්නේ අපි මේක කරන අපි නිකායක් හදමු කියලා. ඔන්න එක එක නිකා හදාගෙන අපි ස්වාමීන් වහන්සේලා පවා. ඉතින් එහෙමනම් අපි එකම ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේගේ විනය පිටක දෙක තුනක් නැහැ නේ. එකම විනය පිටකයක් තියෙන්නේ. හැමෝම සමව සිල් රැක්කනම් මෙහෙම නිකා හැදෙනවද? නෑ. එහෙනම් මේ සමව ශික්ෂාපද රැකීම සාරාණීය ධර්මයක්. ඊළඟට සමදෘෂ්ටිය මතවාද. දැන් ගෙදරක වුණත් එක එක මතවාද තියෙනවා නම් ඉන්න බෑනේ. සමගියෙන් ඉන්න තියෙන හොඳම ක්‍රමය තමයි ගෙදර ඉන්න අයගේ මතවාද හොඳට තේරුම් ගන්න ඒ අනුව ටිකක් ඔළුව පහත් කරගෙන ඉන්න එක. දැන් මේක නෝන්ජල් කමක් නෙවෙයි. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා තුන් නමක් හොඳට සමගියෙන් මහණදම් පුරනවා. එහුව මහණනි කොහොමද මේ සමගියෙන් මහණදම් පුරන්නේ? ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා. අනේ ස්වාමීනි, අපි මහණදම් පුරන්නේ මේ ආයශ තුන් වහන්සේගේ. මේ ස්වාමීන් වහන්සේ හිතන පතන විදිහට තමයි මම වැඩ කරන්නේ. මගේ අදහස් මම පැත්තකින් තියෙනවා. අනිත් හාමුදුරුවන් යහප ඒ හාමුදුරුවොත් කියනවා මේ ස්වාමීන් වහන්සේ හිතන පතන විදිහට බොහෝ සෙයින් මම වැඩ කරනවා. මගේ අදහස් මම ටිකක් පැත්තක තියාගෙන තමයි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදුනාද පවත්තන අන්න එහෙම තමයි ඉන්න ඕනේ පිරිසක් එක්ක ඉන්නකොට. එහෙනම් අපිට තියෙන එකම මතය තමයි සම්මා දිට්ඨිය. ඒ දෘෂ්ටියට අනුව අපි ජීවත් වෙන්න ඕනේ. දැන් බලන්න අද මේ නිවන ගැන වුණත් මොන තරම් අමුතු මතද නේද? මේ නිවන් දැක්ක කියනවා, මේ රහතන් වහන්සේලා කියනවා, ඕක නෙවෙයි කරන්න ඕන කියනවා, මෙන්න මේකයි කියනවා.
මේ බුද්ධ ශාසනේ දැන් බලන්න අර එක මතයක් නැහැ. එහෙමනම් එක මතයක ඉන්නවා නම් ඒක සාරාණීය ධර්මයක්. ඉතින් මෙන්න මේ කාරණා පින්නතුනි විශේෂයෙන් අපේ ජීවිතයට ගලප ගන්නවා නම් අපට ඒක මහා සැනසෙල්ලක්. මේවා බහූපකාර ධර්ම. නිවන් දකින්නට සසර බැමි ගලවන්නට බොහෝම උපකාරක ධර්ම. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ ධර්ම කාරණා තමන්ගේ ජීවිතයට ගලප ගන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන බත්තර මුල්ල උතුරු තලංගම එකමුතු මාවතේ තුන්වැනි පටුමගෙහි පදිංචි පීබීකේ චන්ද්‍රලතා මහත්මාව ඇතුළු හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේට වසර දෙකකට පමණ පෙර අභාවයටපත් ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන ඇඩ්මන් බ්ලොක් මහත්මයා ඇතුළු මේට වසර 22කට පමණ පෙර පරලෝකයටපත් වූ ධර්මකීර්ති මහත්මයාගේ ආදරණීය පියාණන් වන විශ්‍රාමික විදුහල්පති අලුතගේ පියදාස මහත්මයාටත් මේට වසර 12කට පමණ පෙර අභාවයටපත් වූ ආදරණීය මෑණියන් වන විශ්‍රාමික විදුහල්පති එම් ජී සිරියාවති මහත්මියටත් ඒකාන්තයෙන් මේ පින් පෙනේවා කියලා ප්‍රාර්ථනා කරමු. සිසිර කුමාර මහත්මයාගේ මෙට වසරකට පමණ පෙර අභාවයට පස්සොමි විහෙරගොඩ ආදරණීය මෑණියන්ට ඒ වගේම සුජීවත්ව සිටින කරුණාසේන ගම්හේවා පියාණන්ට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ වේවා. අභාවයට පත් මෑණියන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. ඒ වගේම චන්ද්‍රලතා මෑණියන්ගේ මීට වසරකට පමණ පෙර අභාවයට පත් පීබී ඒ ගුණවතී ඒ නැගණියට තනලතා මෑණියන්ගේ දෙමෝපියන් ඇතුළු අභාවයට පත් සංසාරගත පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට මේ ධර්ම දානමේ පින ඒකාන්තයෙන් නිවන් පිණිස වේවා. එයයිගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලයේ ඒ ගෞරවනීය සභාපති මාලිගාවල අස්සජි ස්වාමීන් වහන්සේ දේශකයන් වහන්සේ දෙදුල කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් අවීචයේ පටන් බවාග්‍රේම දක්වා වෙසෙන සියලු සත්ත්ව ප්‍රජාවටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් පින්වත් චන්ද්‍රලතා මහත්මාව ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල් වෙන් වෙන් වූ අමා මහ නිවන් පිණිස මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති. ආරණික සද්ධා බුද්ධි සම්පන්න සත්පුරුෂ බෞද්ධ පින්වත්නි අප කෙරේ අනුකම්පාවෙන් හෝරාවකට අවම කාලයක් මෛත්‍රී සිතේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ සහ ආනිසංස ගැනත් ආදීනවේ තියෙන වේදනාවේ එහෙම නැත්නම් දේසේ තියෙන ආදීනව සම්බන්ධවත් ඉතාම මැනවින් අපිට සරල සුගම භාෂාවෙන් ඒ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබයි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේහි ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද විචිත්‍ර ධර්මකථික නමක යනට අවසරයි පරම පූජනීය මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසීවා කියලා ප්‍රාර්ථනා කරමින් පින්වත් සදැහැති පිරිසට අපි කාරුණිකව සිහිපත් කරනවා පින්වත් දේශකයන් වහන්සේට පිරිකර පූජාවන් සිදු කරන හැටියට. විශේෂයෙන්ම අපි මතක් කරනවා මෙම ධර්මාශ්‍රවණලාභී ඔබ හැමදෙනාට ඔබටත් මෙවැනි සජීවී ධර්ම දේශනාවක් සිදු කිරීමට සිතක් පහළ වූයේ නම් ඔබටත් පුළුවන් ඔබේ ජීවිතයේ යම් සුවිශේෂී දවසක් අරමුණක් ඇති කරගෙන ඔබටත් පුළුවන් මෙවැනි සජීවී ධර්ම දේශනාවක්
ගුණට මුසු කිරීමෙන් ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ ධර්ම අවබෝධයේ උදෙසා ධර්ම දානමය පින්කම සිදු කරන්නට ඔබටත් අවස්ථාව තිබෙන බව අපි කාරුණික මතක් කරනවා. එසේ ඔබට අදහසක් තියෙනවා නම් හෝකන්දර අපේ ප්‍රධාන කාර්යාලයට ඔබට කතා කරලා ඔබ ඒ සුවිශේෂී දිනය සම්බන්ධව දින වෙන් කර ගැනීමට පුළුවන්. අපේ දුරකථන අංකය 0112 56636 ඔස්සේ ඔබට මෙවැනි සජීවී ධර්ම දේශනාවක් සඳහා කාලය දින වෙන් කර ගන්නට අවස්ථාව තියෙන බවත් අපි කාරුණිකව සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ගාල්ල ප්‍රදේශයේ නම් ගාල්ල ශාඛාවට ඔබට යොමු වෙමින් ධර්ම දේශනාවක් වෙන් කර ගන්න පුළුවන්. ඔබ මධ්‍යම පළාතේ නම් අපේ නුවර ශාඛාව ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගෙන ඔබට මෙවැනි ධර්ම දේශනාවන් සජීවී නොවුනත් සිද්ධ කරලා විකාශනයටපත් කිරීමට අවස්ථාව තියෙන බව කාරුණිකව මතක් කරනවා. අද මේ සජීවී ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුණු PBK චන්ද්‍රලතා ගුණවත් මහත්මිය ප්‍රධාන පවුලේ සෑම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර මේ සඳහා සම්බන්ධ වුණු ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පැයට නියමිත සජීවී ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි.